A very good evening to all of you. You're joining with the fifth day of bird study lecture series. Today we have Mr. Modita Hiranyakodikararachchi, who is extremely talented in this particular field. He has gained a lot of field experiences on bird watching, which he will be sharing with us on today's session as well. So I cordially invite Mr. Modita to obtain the floor. Thank you very much. අද අපි බර්ඩ් අයිඩෙන්ටිෆිකේෂන් සීරීස් එකේ තුන්වෙනි ටෝක් එක ඇත්තනම අපි අයිඩෙන්ටිෆිකේෂන් වල දෙවෙනි එක මේ සීරීස් එකේ අපි බර්ඩ්ස් ගැන කතා කරපු තුන්වෙනි එක අද මම සජෙස්ට් කරේ කතා කරන්න වුඩ්පෙකර්ස් ලයි පිජන්ස් ඇන් ඩවුස් ලා ගැන. එතකොට මේ ගෲප්ස් දෙකත් ගොඩක් කොමන්ලි බර්ඩ් වොච්චින් පටන් ගන්න කෙනෙකුට ගොඩක් ලේසියෙන් බලන්න පුළුවන් ගෲප්ස් දෙකක කුරුල්ලෝ ඉන්න නිසා තමයි මේ දෙක අපි සිලෙක්ට් කරගත්තේ. එතකොට නිතරම මේ වුඩ්පෙකර්ස්ලායි පිජන්ස් ඇන් ඩවුස්ලා නිතර නිතර හම්බෙන නිසා ඒගොල්ලෝ අයිඩෙන්ටිෆිකේෂන් ගැන කතා කරන්න හිතුවා. එතකොට වුඩ්පෙකර්ස්ලා ගත්තහම මම ගියපාර අපි කතා කරේ මතක ඇති බාබට්ස්ලා ගැන කතා කරා. එතකොට අපි කිව්වා බාබට්ස්ලට තමයි සිංහලෙන් කොට්ටෝරු කියලා කියන්නේ. වුඩ්පෙකර්ස්ලට කියන්නේ කැරලුන් කියලා. ඒ වගේම පිජන්ස් ඇන් ඩවුස්ලා දන්නවා පරවියෝ සහ බටගොයෝ මයිලගොයෝ සහ කොබෙයියන් තමයි ඒකට අයිති වෙන්නේ පිජන්ස් ඇන් ඩවුස්ලට. හරි, මේ ප්‍රසන්ටේෂන් එක කරන එකෙත් මම ගොඩක් ඉමේජස් ඉන්ටර්නෙට් එකෙන් අරන් තියෙන්නේ. එතකොට ඒක ක්‍රෙඩිට් එකයි අදාළ ෆොටෝග්‍රැෆර්ස් යන්න ඕනේ. හරි, මුලින්ම බලමු ලංකාවේ ඉන්න කෑරලු ගැන වුඩ්පෙකර්ස්ලා. එතකොට වුඩ්පෙකර්ස්ලා කියන්නේ සාමාන්‍යයෙන් පොඩි සහ කියන්නේ ස්මෝල් ටු මී ෆෙයිලි ලාර්ජ් සයිස් බර්ඩ්ස්ලා ඉන්නවා. පොඩි මේකේන අපේ ඉන්නේ පිග්මී වුඩ්පෙකර්. ඒ වගේම ලොකු කට්ටිය කියන්නේ ක්‍රිම්සන් බෑග් වුඩ්පෙකර්ට යනකොට එයා සාමාන්‍යයෙන් ෆෙයිලි ලාර්ජ් සයිස් වුඩ්පෙකර් කෙනෙක්. ලෝකේ පුරාම ගත්තොත් ස්පීසිස් 230ක් විතර ඉන්නවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා ඇති ගොඩක් වුඩ්පෙකර්ස්ලා ගොඩක් වෙලාවට ඉන්සෙක්ටිවෝරස්, එහෙම නැත්නම් අනිත් පොඩි පොඩි ඉන්වර්ටිබ්‍රේට්ස්ලා තමයි කන්නේ. පොඩි පණුවෝ, ගස් ඇතුලේ ඉන්න පණුවෝ, කුමීන්, ඒ වගේ සත්තු ඒගොල්ලෝ බෝ කරනවා ගහට. ඒ කියන්නේ ගහේ පොත්ත කඩලා කඩලා, පොත්ත හරි කඳ හරි කඩලා ඒ ඇතුළේ ඉන්න පණුව වගේ සත්තු තමයි වැඩිපුරම කෑමට ගන්නෙ. ඊළඟට මේගොල්ලෝ ගොඩක් නෙස්ට් කරන්නේ ට්‍රී කැවිටීස් වල. ඒ කියන්නේ ගහක බෙනයක් හාරලා තමයි ගොඩක් ටෙස්ට් කරන්නේ. ඒකට මේගොල්ලොන්ට ගොඩක් පවර්ෆුල් මසල්ස් තියෙනවා බෙල්ලේ සහ බෙල්ල පිටිපස්සේ. හකු ආශ්‍රිතව ගොඩක් පවර්ෆුල් මසල්ස් තියෙනවා වේගෙන් ගස්වල බෙන හදන්න. ඒ වගේම මේ මේගොල්ලොන්ගේ මොලේ එහෙම වුණත් ඩිසයින් වෙලා තියෙන්නේ ඒ ෂොක් එක ඇබ්සෝබ් කරලා ඩැමේජ් එකක් නොවන විදිහට. මොකද එක දිගටම ගහකට කොටනකොට ලොකු ප්‍රෙෂර් එකක් ඒකෙන් එනවා. ඒවා ඕවර්කම් කරන්න මේ ඒගොල්ලොන්ගේ ඇනටොමිකල් ෆීචර්ස් තියෙනවා. ඒකත් එක්කම මේගොල්ලොන්ගේ දිව ගොඩක් දිගයි. ඒගොල්ලොන්ට පුළුවන් මෙහෙම මේ නිකන් කම්බියක් වගේ දිග දිවක් තියෙන්නේ ඒ ගස්වල බෙන, ඒ කියන්නේ චූටි ගුල්ලස් ඉන්න සත්තු උනත් දිව ඇතුළට දාලා ගන්න ඒගොල්ලන්ට ඇබිලිටි එක තියෙනවා. YouTube එකේ එහෙම පොඩ්ඩක් බලන්න, වීඩියෝස් තියෙනවා ගොඩක් ඒගොල්ලෝ මේවා කරන්නේ. ගැන ඊට අමතරව සමහර ස්පීසිස් කීපයක් ඉන්නවා අපේ මේ කොඩේ කූඩු, එහෙම නැත්නම් ක්‍රමටගැස්ටර්ස් කියලා ඈන්ට්ස්ලා වගේක් ඉන්නවා. ඒ ඈන්ට්ස්ලාගේ නෙස්ට් එකේ, කියන්නේ කූඹි කොඩේ කියලා ටිකක් ලොකු කූඹි జాතියක්, ඒ කොඩේ කූඩුවල නෙස්ටිං කරන වුඩ්පෙකර්ස්ලා තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු ඒගොල්ලෝ ගැන. හරි, එතකොට ලංකාවේ වුඩ්පෙකර්ස්ලා ගත්තාම වර්ග 10ක් ඉන්නවා. එතකොට මේකෙන් දෙන්නෙක් අපිට එන්ඩෙමික් සහ අපිට මයිග්‍රේටරි එක ස්පීසිස් එකක් ඉන්නවා මයිග්‍රේට් කරන. අපි එක එක්කෙනා ගැන කතා කරනකොට අපි ඒගොල්ලෝ ගැනත් කතා කරමු. එතකොට අපිට මේන්ලි අපේ හම්බෙන්නේ රෙඩ් බැක් වුඩ්පෙකර් රතු කෑරලා, ගෝල්ඩන් බැක් වුඩ්පෙකර් රන් කෑරලා, ක්‍රිම්සන් බැක් වුඩ්පෙකර් මහා රතු කෑරලා, ඊළඟට වයිට් නේප් වුඩ්පෙකර්,
ස්ට්‍රීක් ත්‍රෝටඩ් වුඩ් එක, ලෙසේ එලෝනේ වුඩ් එක, රූෆස් වුඩ් එක, යෙලෝ ක්‍රෝන් පයිඩ් වුඩ් එක සහ යුරේෂියන් රයිනෙක්. රයිනෙක් තමා ටිකක් වෙනස් ස්පීසීස් එකට ඉන්නේ. එයා එයාගෙන අපි අන්තිමට කතා කරමු. රයිට්. හරි. අපිට ඊළඟට ඉන්නේ පළවෙනියට ඉන්නේ රෙඩ් බෑක් ගෲප් එක. මෙයාට කියනවා ලෙසර් ශ්‍රී ලංකන් ෆ්‍රේම් බෑක් කියලාත් කියනවා. එතකොට මෙයා ළඟදී ප්‍රූනා එන්ඩෙමික් කෙනෙක් කියලා මේ අපේ රෙඩ් බෑක් ගෲප් එකට ගොඩක්ම ළඟින් යන්නේ අපි ඊළඟට කතා කරන්න ඉන්න ගෝල්ඩන් බෑක් ගෲප් එක. එතකොට මේ රෙඩ් බෑක් ගෲප් එක එයා නිතරම ඒ කියන්නේ ගොඩක් සුලබව අපේ ගෙවතුල එහෙම දකින්න පුළුවන් වෙන එක්කෙනෙක් සහ ඊට පස්සේ ගත්තහම මෙයා බොහොම ඒ කියන්නේ ගම්වල වගේම නගර ආශ්‍රිතව සාමාන්‍යයෙන් ගහකොළන් තියෙනවා නම් දකින්න පුළුවන්. එතකොට මෙතන මම පෙන්නලා තියෙන්නේ ගැහැණු සතෙක් සහ පිරිමි සතෙක්. පිරිමි සතාගේ ඔයගොල්ලොන්ට පේනවා අඳුරු ගන්න මෙන්න මේ විදිය. මෙයයි ක්‍රෙස්ට් එකේ ෆෝහෙඩ් එකේ ඉඳන් නේප් එකට එනකම්ම ක්‍රෙස්ට් එකේ අගට එනකම්ම රතු පාට තියෙනවා. ඒ වුණාට ගැහණු සතාගේ මෙන්න මේ අග්ගිස්ස විතරයි රතු පාට තියෙන්නේ. ඒක එක වෙනස්කමක්. අනිත් එක තමයි මෙයාගේ වයිට් සුපර්සිලියම් එක කියන ආයිබ්‍රව් එකත් ප්‍රොමිනන්ට්. ගැහණු සතාගේ එච්චරම ප්‍රොමිනන්ට් නැහැ. ඊළඟට මෙයා වෙනස් වෙන්න පුළුවන්, මෙයා පැටලෙන්න පුළුවන් එක්කෙනා තමයි ක්‍රිම්සන් බැඩ් වුඩ් එක. එතකොට ක්‍රිම්සන් බැඩ් වුඩ් එක මම එතන පොඩ්ඩක් පෙන්නන්නම්. මේ ඉන්නේ ක්‍රිම්සන් බැඩ් වුඩ් එක. දැන් මෙයයි රෙඩ් බැඩ් වුඩ් එක බැලුවොත් එහෙම ක්‍රිම්සන් බැඩ් වුඩ් එකගේ ඔයගොල්ලොන්ට පේනවා මේ චින් එකේ. චින් එකේ තියෙන පැච් එක මේ විදිහේ කෑලි කීපයකට බෙදිලා තියෙන්නේ. හැබැයි රෙඩ් බැක් වුඩ් පෙකගේ රෙඩ් බැක් වුඩ් පෙක ගත්තොත් එහෙම එයාගේ එක ලයින් එකක් තමයි තියෙන්නේ මෙතන චින් එකේ මේ විදිහ ඇහැට පහලින් සුදු පාට එක ලයින් එකක් යනවා. නමුත් රෙඩ් බැක් වුඩ් පෙකගේ ලයින්ස් කීපයක් තියෙනවා චින් එකේ. ඒකෙන් වෙන් කරගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි මෙයාගේ බීක් එක ගත්තොත් හොට කළු පාටට හුරුයි. කළු පාට හුරු අළු පාටක් තියෙන්නේ. නමුත් රෙඩ් බැක් වුඩ් එක ගත්තොත් එයාගේ රෙඩ් බැක් වුඩ් එකගේ බීක් එක ඩාර්ක් බ්ලැකිෂ් කලර් එකක් තියෙන්නේ. මෙතන පේනවා ක්‍රිම්සන් බැක්ගේ අයිවරි කලර් එකක් තමයි එයාගේ බීක් එකේ තියෙන්නේ. ඒක තමයි ඒ දෙන්න වෙන් කරගන්න ලේසිම ක්‍රමය. අනිත් එක තමයි ක්‍රිම්සන් බැක් වුඩ් එක රෙඩ් බැක් වුඩ් එකට වඩා ප්‍රමාණයෙන් විශාලයි. ඒ වගේම සාමාන්‍යයෙන් ක්‍රිම්සන් බැක් වුඩ් එක ගොඩක් වෙලාවට ෆොරස්ටඩ් ඒරියාස් වල තමයි ඉන්නේ. ඒ වගේම යා ෆොරස්ටඩ් ඒරියාස් සහ හොඳ වෙල් වුඩඩ් ගාර්ඩන්ස් වල තමයි ඉන්නේ. ඒ මිසක් අර්බන් ඒරියාස් වලට සබර්බන් ඒරියාස් වල එයා වැඩිය දකින්න නැහැ. හරි. ඊළඟට අනිත් එක්කෙනා තමයි ඩිස්ට්‍රිබියුෂන් එක මට කියන්න බැරි වුණා. රෙඩ් බැඩ් වුඩ් එක ගත්තොත් එහෙම යා ලංකාවේ සදර්න් හාෆ් එකේ ඉඳන් ලංකාවෙන් තුනෙන් එකක් විතර උඩට යනකම් තුනෙන් දෙකක් විතර උඩට යනකම් සදර්න් සෙක්ෂන් එකේ ඉන්නවා. ඊට පස්සේ එතනින් උඩ නෝත් නෝදර්න් හාෆ් එකේ ඉන්නේ මෙන්න මෙයා. ඒ කියන්නේ ගෝල්ඩන් බැඩ් වුඩ් එක. එතකොට මැනා, ජෙෆ්නා, වවුනියා ඉඳන් මුලතිව් වගේ යන ලයින් එකෙන් උඩ හරිය ජෙෆ්නා පෙනින්සියුලා එකේ ඉඳන් එන්නේ ඒරියා එකේ සම්පූර්ණයෙන් ඉන්නේ ගෝල්ඩන් බැක් වුඩ් එක. එතකොට මෙයත් අරය වගේමයි. හැබැයි ඕගොල්ලොන්ට පේනවා ඇති මෙයාගේ පිටේ කලර් එක අපර් පාන්ට්ස් ගෝල්ඩන් යෙලෝ කලර් එකක් තියෙන්නේ. එතකොට මේ දෙන්නගේ ඩිස්ට්‍රිබියුෂන් ඒරියාස් හම්බෙන ජෝන් එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් කුරුණෑගල කුරුණෑගල අනුරාධපුරයේ ඉඳන් ට්‍රින්කෝවල්ට විතර යන බෙල්ට් එකක් තියෙනවා යන ඒරියා එකේ.
හම්බෙනවා හයිබ්‍රිඩ්ස්. මෙතන මේ පෙන්නලා තියෙන්නේ ඒ හයිබ්‍රිඩ් සෝන් එක. එතකොට සදර්න්ම පාර්ට්ස් වල ඉන්නේ රෙඩ් බැක්වුඩ් එක, නෝදර්න්ම පාර්ට්ස් වල ඉන්නේ ගෝල්ඩන් බැක්වුඩ් එක. හැබැයි ඒ අතර තියෙන අනුරාධපුර, කුරුණෑගල සහ ට්‍රින්කෝ ඒ යන ලයින් එකේ අහුවෙන හයිබ්‍රිඩ් සෝන් එක මේ දෙන්නගේම ඉන්ටර්බ්‍රීඩින් නිසා ඉන්ටර්මීඩියට් මෝස් ඉන්නවා. ඒ කියන්නේ තැඹිලි පාටට රතු පාටට හුරු තැඹිලි කට්ටියත්, තැඹිලි පාටට හුරු රතු කට්ටියත් ඉන්නවා. මේ විදිහේ රේන්ජ් එකක් ඩෙන්ටිෆයි කරලා තියෙනවා. ඒක මේගොල්ලෝන්ගේ හයිබ්‍රිඩයිසේෂන් නිසා තමයි වෙන්නේ. එතකොට මේ මම මේ රෙෆරන්ස් එක උඩ දාලා තියෙන රෙෆරන්ස් එක ඒ පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් බලන්න. ළඟදී ආපු පබ්ලිකේෂන් එක මේකෙන් අපේ රෙඩ් බැක් වුඩ් එක එන්ඩෙමික් එක්කෙනෙක් කියන එක කන්ෆර්ම් කරලා තියෙනවා ඒ පේපර් එකෙන්. හරි, මේ ඉන්නේ ක්‍රිම්සන් බැක් වුඩ් එක මම කලින් කිව්වත් වගේ. මෙයා දැන් පේනවා ඇති ඔයගොල්ලන්ට බැලු බැල්මටම රෙඩ් බැක් වුඩ් එකට ගොඩක් සමානයි. නමුත් මෙයා ප්‍රමාණයෙන් ලොකුයි මම කිව්වත් වගේ. එතකොට මෙයාගෙත් වෙනස තියෙන්නේ ක්‍රවුන් එක ගත්තොත් එහෙම ක්‍රෙස්ට් එකත් එක්ක තියෙන ක්‍රවුන් එකේ ක්‍රෙස්ට් එක සම්පූර්ණයෙන් රතු පාටයි මේල් එක්කෙනාගේ, ෆීමේල් එක්කෙනාගේ ඩාර්ක්. ඒකෙත් පොඩි සුදු පාට ස්පොට්ස් තියෙනවා, සුදු තිත් 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 තියෙනවා. ඒ වුණාට කිසිම රතු පාටක් නැහැ ෆීමේල් එක්කෙනාගේ. දැන් මේක බැලු බැලමට ඔයගොල්ලොන්ට පේනවා ඇති බීක් එක අයිවරි, ඒ කියන්නේ ඇද්දල පාටයි අයිවරි කලයකක් තියෙන්නේ බීක් එක සහ මේගොල්ලොන්ගේ අයි කලයකත් ගොඩක් පේල්. අපි රෙඩ් බැක් වුඩ් එක ගත්තොත් එහෙම යාගේ ඇහි පාට ඩාර්ක්, ඒකත් මතක තියාගන්න. රෙඩ් බැක් වුඩ් එකගේ ඇහි පාට ඩාර්ක් සහ ක්‍රිම්සන් බැක් ගේ පේල් අයි කලයක තමයි තියෙන්නේ. හැබැයි ක්‍රිම්සන් බැක් ගේ මතක තියාගන්න සමහරලාට ජුවනයිල්ස් ලා පොඩි අය ඉන්න පුළුවන් ඩාර්ක් අයි කලයකක් තියෙන. මේගොල්ලෝ මං කිව්වත් වගේ මේගොල්ලෝ ඉන්නේ ඇත්තටම ක්‍රිම්සන් බැක් වුඩ් එකේ ඉන්නේ ගොඩක් වෙලාවට densely forested areas වල, wet zone and dry zone දෙකේම ඉන්න පුළුවන්. හැබැයි dry zone එකේ මේ dry zone එකේ riverine forested areas වල තමයි වැඩිපුරම ඉන්නේ. ඊළඟට අපි ඉන්න තවත් සාමාන්‍ය large wood pecker කෙනෙක් තමයි white nape wood pecker. එතකොට මෙයා ටිකක් golden back wood pecker වගේ. හැබැයි මෙයාගේ features ගත්තොත් එහෙම මෙයාගේ facial features, ඒ කියන්නේ chin එකේ තියෙන pattern එක ගොඩක් දුරට රෙඩ් බැක් වුඩ් එකකට සමානයි අපි බැලුවොත් එහෙම. නමුත් මෙයාගේ සම්පූර්ණයෙන්ම upper parts වල golden color, yellowish color එකක් තමයි තියෙන්නේ. මෙයාට මේ නමත් හැදිලා තියෙන්නේ මෙයාගේ nape එක, white nape wood එක. nape එකේ white band එකක් යනවා male and female දෙන්නගෙම. එතකොට මෙතන පෙන්නලා තියෙනවත් වගේ male එක්කෙනා ගේ ඔළුවේ රතු පාට crest එකක් තියෙන්නේ සහ female එක්කෙනාගේ ඔළුවේ කහ පාට ක්‍රෙස්ට් එකක් තියෙන්නේ. මේගොල්ලෝ මේ දෙන්න මෙයා හම්බෙන්නේ සම්පූර්ණයෙන්ම ඩ්‍රයි සෝන් එකේ. සාමාන්‍යයෙන් කුරුණෑගලෙන් උඩ හරියේ ඉඳන් උඩ ජැෆ්නා පෙනින්සියුලයකට යනකම් හම්බෙනවා. මම දැනතර මේ ජැෆ්නා පෙනින්සියුලයක ඇතුලේ හම්බෙන්නේ නැහැ, මේන්ලැන්ඩ් එකේ විතරයි හම්බෙන්නේ. ඊළඟට සම්පූර්ණ ඩ්‍රයි සෝන් එක අනුරාධපුර පොරොන්නරුව ඊට පස්සේ නිල්ගල ඉඳන් බූන්දල කලමැටියට එනකන් වගේ වයිට් නේ පුට් එක හම්බෙනවා කලාතුරකින් ඊට වඩා රට ඇතුලෙන්. ඒ කියන්නේ ගාල්ල මාතර වෙන්න කොටත් ඉඳලා හිටලා රෙකෝඩ් එකක් දෙකක් තියෙනවා වයිට් නේ පුට් එකගේ. ටිකක් බලාගන්න ටිකක් අමාරු පුට් එක කෙනෙක්. නමුත් ඩ්‍රයි සෝන් එකේ සූටබල් හැබිටැට්ස් වල මෙයා ඉන්නවා. ඊළඟට මේනේ ස්ට්‍රික් ත්‍රෝටඩ් පුට් එක, එම නැත්නම් ස්කේලි බෙලිඩ් වුඩ් පෙකර් කියලාත් කියනවා. මෙයා ග්‍රීන් වුඩ් පෙකර් කෙනෙක්. ඔයගොල්ලොන්ට පේනවා උඩ අපර් පාර්ට්ස් ඩල් ග්‍රීන් කලර් එකක් තියෙන්නේ සහ බඩේ මෙහෙම ස්කේල්ස් වගේ තියෙන එක තමයි ස්කේලි බෙලිඩ් කියන්නේ. ඊට පස්සේ මෙයාගෙත් මේල් එක්කෙනාගේ ඔළුවේ මෙහෙම රතු පාට කැප් එකක් තියෙනවා. මේගොල්ලොන්ගේ හිසේ බැලූ ගමන්ම ඔයගොල්ලොන්ට පේන වෙනස තමයි මේ අපි කලින් කතා කරපු වුඩ් පෙකර්ස් ලා වගේ නෙමෙයි. ඒගොල්ලොන්ගේ ක්‍රෙස්ට් එකක් නැහැ, නෝමල් ක්‍රවුන් එක, නෝමල් ඔළුවක් තියෙන ක්‍රෙස්ට් එකක් ඔළුවේ නැහැ. එතකොට මේල් එක්කෙනාගේ මේ ක්‍රවුන් ස්ට්‍රයිප් එක රතු තැඹිලි පාට වෙනවා, ෆීමේල් එක්කෙනාගේ කළු පාටයි. පහසෙන් වෙන් කරලා ගන්න පුළුවන්. ඊළඟට මේගොල්ලෝ වැඩිපුරම ඉන්නේ ලංකාවේ ගත්තොත් ඌව පතන් බිම්වලයි. එතනින් මෙහාට තියෙන හිල්ස් වලටත් ඉන්නවා.
සාමාන්‍ය අපි මම දැකලා තියෙනවා ලූල් කඳුරේ ඉන්නවා අපි ලංකා අපිට ළඟින්ම බලන්න පුළුවන් තැන තමයි යුනිවර්සිටි ඒ කියන්නේ මෙහෙ මධ්‍යම කඳුරේ ලේසියෙන් බලන්න පුළුවන් තැනක් තමයි ලූල් කඳුර ෆොරස්ට් එකේ ඉන්නවා ගලහ ප්‍රදේශයේ ඉන්නවා ඊළඟට එතනින් ගියාම නුවරඑළියෙන් උඩ ඒ කියන්නේ නුවරඑළියේ නැහැ නමුත් එතනින් බටහිර පැත්ත නැගෙනහිර පැත්තට වෙන්න තියෙන කඳුවල ඉන්නවා මම තේවතු වල එහෙම සමහරලාට දැකලා තියෙනවා නුවරඑළියෙන් බටහිර පැත්තට වෙන්න තියෙන තේවතු වල මෙයා ඉන්නවා ඒ නමුත් ඊට අමතරව බලන්න ලේසිම ඒරියා එක තමයි බදුල්ල බණ්ඩාරවෙල සයිඩ් එක බණ්ඩාරවෙල තියෙන තේවතු වල එහෙම පොඩ්ඩක් ගියොත් සාමාන්‍ය දවසක හොයාගන්න පුළුවන් පරිශ්‍රයෙන් බැලුව හරි මම කිව්වේ ලෙසන් එලෝනේ පුට් එක කලින් අපි කතා කරපු ස්ට්‍රික්ට් ඕඩර් වුඩ් එක වගේම තමයි නමුත් ඕගොල්ලොන්ට පේනවා මෙයාගේ මේ ක්‍රවුන් එකක් තියෙනවා සහ නේප් එක කහපාටේ ඒ වගේම අරයාගේ වගේ බෙලි එකේ ස්කේල්ස් වගේ නැහැ කොරපොතු කොරපොතු ගතියක් නැහැ ඒව තමයි ප්‍රධාන වෙනස්කම් මේ දෙන්නගේ තියෙන ඊළඟට ගත්තහම ඊට අමතරව මෙයා පොඩ්ඩක් ප්‍රමාණයෙන් ස්කේලි බෙලිට වඩා පොඩ්ඩක් පොඩි නමුත් ලොකු වෙනසක් නැහැ ලෙසර් එලෝනේ සම්පූර්ණම වෙට් සෝන් එකේ තමයි ගොඩක්ම දකින්න පුළුවන් මෙයා සාමාන්‍ය ෆොරස්ටඩ් ඒරියාස් වල සහ ෆොරස්ටඩ් ඒරියාස් වල සහ මේ හොඳ වුඩඩ් ගාඩන්ස් වල බලන්න පුළුවන් එතකොට මේකේ ඕගොල්ලොන්ට පේනවා ඇති මේ වුඩ් පෙකර්ස් ලාගේ මේගොල්ලෝ හැම වෙලාවෙම මේ ටේල් එක යූස් කරනවා මේගොල්ලෝගේ නැවිගේෂන් වලට මේගොල්ලෝ ගස් වල එහෙම යන්නේ පොඩි පොඩි අතු දිගේ යනකොට මේ බැලන්ස් එක තියාගන්න මේ ටේල් එක යූස් කරනවා හැම වෙලාවෙම ඒක මේක හොඳට පේන්න දිනවා ප්‍රෙෂර් කරලා ඒකින් තමයි බැලන්ස් කරගන්නේ රයිට් ඊළඟට මේ ඉන්නේ රූෆස් වුඩ් එක මෙයා ඉතින් අනිත් හැම වුඩ් එකකට වඩා වෙනස් අඳුර ගන්න බොහොම පහසුයි මේ වගේ රූෆස් කලර් එකක් තියෙන එකේ පොඩි පොඩි බෑන්ඩ්ස් තියෙනවා රූෆස් වුඩ් එකත් ලංකාව පුරහම ඉන්නවා නමුත් ඩ්‍රයි සෝන් එකේ තමා වැඩිපුරම ඉන්නේ ඉතින් ටිකක් දුර්ලභ කුරුල්ලෙක් බලා ගන්න ටිකක් අමාරුයි මෙයා තමයි මම කිව්වේ කලින් අර මේ තියෙන්නේ මේ කූඩුවක් මේ මේ කොඩේ කූඩුවක් කූමින්ගේ මේ කූඩු මේ කූඩුවේ තමයි මෙයා බිත්තර දාන කාලෙට නෙස්ටිං කරන්නේ ඊළඟට මේගොල්ලෝ දැන් බ්‍රීඩින් කරන්නේ නැති කාලෙට මේගොල්ලෝ සමහර වෙලාවට මේ කූඹින්ව තමයි කන්නේ. හැබැයි මේ නෙස්ටිං පීරියඩ් එක එනකොට මේගොල්ලෝ කූඹි කන එක නවත්තනවා. ඊට පස්සේ මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම ඒකෙම බිත්තර දානවා. කූඹි බිත්තර සහ පැටවුන්ට හානියක් කරන්නේත් නැහැ. මේගොල්ලෝ වෙන ප්‍රෙඩේටර්ස් ලගෙන් ඒ කූඹින්ව ආරක්ෂා කරනවා. එතකොට සිම්බයොටික් රිලේෂන්ෂිප් එකක් තියෙන්නේ. එහෙම ඒගොල්ලෝ නෙස්ටිං කරන්නේ ඒ විදිහට තමයි. හරි. අපි ඊළඟට යමු. වඩා මේ යෝගේ මෙයාට තව නමක් කියනවා බ්‍රවුන් කැප් පිග්මි වුඩ් එක කියලා. බ්‍රවුන් කැප් කියන්නේ මේ විදිහේ බ්‍රවුනිෂ් කැප් එකක් තියෙනවා. ගොඩක් පොඩි සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 10ක් විතර තමයි මෙයාගේ සම්පූර්ණ දිග වෙන්නේ. ගොඩක් පොඩි වුඩ් පෙකර් කෙනෙක්. මෙයත් සාමාන්‍ය වුඩඩ් ඒරියාස් වල හැබිටැට්ස් වල තමයි ඉන්නේ. ඒ වගේම සමහර ලාට වුඩඩ් හෝම් ගාර්ඩන්ස් වල ඉන්න පුළුවන්. මෙයත් ලංකාවේ පුරහම විසිරීලා ඉන්නවා. එක්ස්ට්‍රීම් ඩ්‍රයි සෝන් එකේ කියන්නේ මනා, ජෆ්නා සහ බුන්දල එක්ස්ට්‍රීම් ජයි සෝන් නැරෙන්න ලංකාව පුරාම ඉන්න වුඩ් පෙකර් කෙනෙක්. දැන් ඔයගොල්ලන්ට මේක බලනකොට තේරෙනවා ඇති සමහර මෙහෙම කෑරල් වුණු ඉන්නවද කියලා අදම වෙන්නේ තමයි ෆස්ට් ටයිම් අහනවත් ඇත්තේ. ඉතින් අපි හිතනවට වඩා ලොකු ඩයිවර්සිටි එකක් තියෙනවා ලංකාවේ. අපි අර හැමදාම දකින්න රතුපාට මේ කියන්නේ කෑරලාට වඩා ස්පීසීස් ගොඩක් ඉන්නවා.
ඊළඟ එකේනම් තමයි yellow crown pied woodpecker කියන එක නේ. මෙයා අඳුර ගන්නත් හරිම ලේසි. මේ වගේ කළු සුදු තිත් 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 වැටිලා තියෙනවා. හැටලෙන්න පුළුවන් brown pygmy woodpecker එකත් එක්ක. නමුත් ඔයගොල්ලෝ බැලු බැලුනට පෙනේ pygmy woodpecker ගේ මේ වගේ ගොඩක් spots නැහැ. ඒ වගේම එයාගේ මෙන්න මේ විදිය ඇහැමැදින් කළු පාට ඉරක් යනවා pygmy woodpecker ගේ. නමුත් yellow crown ගේ එහෙම නැහැ. pale හිසක් තමයි තියෙන්නේ. හරි ඔළුව pale ගොඩක්. පිරිමි සතාගේ මෙන්න මේ විදියට හොඳ prominent yellowish සහ red crown එකක් තියෙනවා. ගෑනු සතාගේ එහෙම නැහැ. එයාගේ නිකන් dull yellow crown එකක් තමයි තියෙන්නේ. yellow crown pied woodpecker mainly ඉන්නේ dry zone එකේ. හැබැයි මෙයා ඉන්න පුළුවන් කලාතුරකින් eastern hills වල eastern hills වල මම දැකලා තියෙනවා තේවතු තියෙන නුවරඑළියෙන් උඩ මතක් වෙන්නේ නැහැ මට තියෙන hills වල ඉන්න පුළුවන් කලාතුරකින් රට ඇතුළට එන්න පුළුවන් yellow crown pied woodpecker ඉන්න ලස්සනම woodpecker කෙනෙක් ටිකක් අමාරුයි බලා ගන්න දුර්වලයි මෙයා හරි ඊළඟට අනිත් එක නේද තමයි යුරේෂියන් රයිනෙක් කියන එක නේද රයිනෙක් කියලා කියන්නේ මේ විදිහට මෙයා හැම වෙලාවෙම මෙහෙම බෙල්ල අඹරනවා හැම පැත්තෙම බෙල්ල හැම පැත්තෙම කරකවලා මේව කරන නිසා විශේෂයෙන් මෙයා නිකන් අපි මෙහෙම අල්ලගත්තොත් එහෙම මොකක් හරි වුණොත් නිකන් එහෙට මෙහෙට දඟලනවා සර්පෙක් වගේ නිකන් එයා නයික් හරි සර්පෙක් හරි කියලා පෙන්වන්න වගේ මේ ඉතින් එහෙම අර බෙල්ල මෙයා කරන නිසා තමයි රයිනෙක්ලා කියලා කියන්නේ මේ ස්පීසිස් මම හිතා ලෝකෙට දෙකයි ඉන්නේ රයිනෙක් ස්පීසිස් මම මතක විදියට එතකොට යුරෝෂියන් රයිනෙක් තමයි මෙයා මයිග්‍රේටරි මෙයා වින්ටර් එකට තමයි එන්නේ මෙයා ඇත්තනම රෙයා කියන්නේ වේග්‍රන්ට් කෙනෙක් විදිහට තමයි මුලින්ම සැලකුවේ රෙකෝඩ්ස් තිබෙන්නේ නැහැ බොහොම අඩු රෙකෝඩ්ස් ගන්නත් තිබ්බේ දැනට මම හිතන්නේ 10කටත් අඩු ගන්නක් හැබැයි දැන් නම් ටික ටික සාමාන්‍යයෙන් අවුරුදු 2 3කට පාරක් හෝ සමහර විට අඩුවෙන් අවුරුද්දකට කීපතාවක් යුරෝෂියන් රයිනෙක් රෙකෝඩ් වෙනවා මෙයා ගොඩක් වෙලාවට රෙකෝඩ්ස් අඩුයි ගොඩක් ඩ්‍රයි සෝන් එකේ තමයි තියෙන්නේ උඩවලව යාල කුමන සබුන්දල ඊට අමතරව හැබැයි සිංහරාජ එහෙමත් දැකලා තියෙනවා සමහර විට ඒගොල්ලෝ පැසේජ් මයිග්‍රේෂන් එකේ ඉන්නකොට දැකපු කට්ටිය වෙන්න පුළුවන් මෙයත් ටිකක් මෙයා කොහොමද දුර්වලබයි නමුත් දැන් නම් සාමාන්‍ය රෙගියුලර් රෙකෝඩ්ස් තියෙනවා රයිනෙක්ගේ හරි ඒ ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ වුඩ්පෙකර්ස්ලා ගැන එතකොට මං හිතන්නේ දැන් ඕගොල්ලොන්ට පේනවා ඇති අපි හිතනට වඩා ස්පීසිස් ගොඩක් ඉන්නවා අපි සාමාන්‍යයෙන් දකින්නේ මේ රතු කෑරලා වගේ විතරයි නමුත් ඊට අමතරව ස්පීසිස් ගොඩක් ඉන්නවා කියලා ඕගොල්ලොන්ට පේන්නේ නැති හරි අපි අන්තිම මොනවා හරි ඩිස්කස් කරමු එතකන් අපි පිජන්ස් ඇන් ඩවුස් ලට යන් එතකොට පිජන්ස්ලා ගැන කියන්නේ පරවියෝ සහ කොබෙයියෝ ඕගොල්ලෝ නිතරම දකිනවා පරවියෝනවා සහ අලු කොබෙයියෝ හැම නිතරම දකින්නවා ඇති ඉතින් ඒගොල්ලෝ ගැන තමයි දැන් කතා කරන්නේ අපි මේගොල්ලොත් පොඩි පොඩි සයිස් එකේ කුරුල්ලෝ ඉන්නවා ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් රෙඩ් ටර්ටල් ඩව් අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙන රෙඩ් ටර්ටල් ඩව් එයා ගොඩක් පොඩි ඩව් කෙනෙක් ඒ වගේම ඉම්පීරියල් ග්‍රීන් පිජන් කියන ගොඩාක් ලොකු පිජන් කෙනෙක් අපි ඒගොල්ලෝ ගැන කතා කරමු ලෝකේ ස්පීසිස් 344ක් ඉන්නවා එතකොට මේගොල්ලෝ ගොඩක්ම පළතුරු තමයි කන්නේ පළතුරු සහ ධාන්‍ය වර්ග ඔයගොල්ලෝ දැකලා ඇති පරිවියෝ බිම තියෙන එක එක ධාන්‍යයට අහුලගෙන කනවා සහ කොළ පරිවියෝ හැම වැඩිපුරම ෆෲට්ස් තමයි කන්නේ නෙස්ටින් ගැන කතා කරොත් එහෙම මේගොල්ලෝ හරිම නිකන් මෙලෝ මේ ඇත්තටම කියන්නේ මෙලෝ රහක් නැති නෙස්ට් එකක් තමයි හදන්නේ ඒ කියන්නේ කිසිම මේ strength එකක් නැතු කෝටි කැලිටියක් ඔහේ නිකන් ඕනෑවට එපාවට nest එකක් හදන්න ඕනෑවට වගේ නිකන් තියලා මේ ඊට පස්සේ මේ මේ නිකන් ඒක උඩ බිත්තරයක් දාන සමානලාට බිත්තරේ නේ nest එක හිලක් වගේ තියෙන හරියට කෝටු ටික තියලා නැහැ බිත්තරේ හැම පළවෙනි පාර ගොඩක් වෙලාට බිම ඊට ඒ ආයෙ තමයි ආයෙනේ ඒ කෝටු ටික එහාට මෙහාට කරලා මේ එහෙන හරිම බාල nest එකක් තමයි මේගොල්ලෝ හදන්නේ කිසිම මහන්සියක් දරන්නේ නැහැ nest building වලට ගොඩක් species ඒක සාමාන්‍යෙම පිජන්ස් ලගේ තියෙන feature එකක් right හරි ලංකාවේ species 11ක් ඉන්නවා එතකොට මේකෙන් පළවෙනි එක rock pigeon කියන එක අපි කතා කරමු අපි හැමතැනම දකින්න එක්කෙනා මම ඒක ගැන වැඩි විස්තරයක් කියන්නම් ඊළඟට ඊළඟට pompadour green pigeon නැත්නම් ශ්‍රී ලංකා green pigeon එයා endemic orange breasted green pigeon yellow footed green pigeon
green imperial pigeon, Ceylon wood pigeon endemic, spotted dove, emerald dove, oriental turtle dove, Eurasian collared dove, saha red collared dove, red collared dove saha oriental turtle dove migrants la vidiyata thamai salakanne apita pitara indan ena right man hitanne me meya hemoma dakala athi hemoma dakala thibbade me rock pigeon kiyala api kiwwata me attaram ogollu dakinne godak welata eliye pare light can be ud hama tanama inne feral pigeon eya e kiyanne feral population ekak thama inne me egollo e kiyanne minissunta ගෘහාශ්‍රිත වෙලා දැන් ෆෙරල් පොපියුලේෂන් එක තමයි ඉන්නේ හරිම ඔරිජිනල් රොක් පිජන්ස් ලා බලා ගන්න සාමාන්‍යයෙන් ඉන්නේ පිජන් අයිලන්ඩ්ස් වල ට්‍රින්කොමලි එතන තමයි වයිල් පොපියුලේෂන්ස් ඉන්නේ ඊට අමතරව කියනවා සමහර රට ලොකු ඩෑම් සහ ක්ලිෆ්ස් තියෙන තැන් වල ඩ්‍රයි සෝන් එකේ රොක් පිජන් ඔරිජිනල් වයිල් පොපියුලේෂන් එකේ ආය ඉන්න පුළුවන් කියලා හැබැයි දැන් නම් හිතන්නේ එතනම ලංකාවෙන් වයිල්ඩ් පොපියුලේෂන් එකක් නැතුව ඇති කියන තරමට මොකද ඒගොල්ලෝ ඉන්ටග්‍රේට් වෙලා ෆෙරල් පිජන්ස්ලා ගොඩාක් හැමතැනම ඉන්නවා ඉස්සර දැනට අවුරුදු මං හිතන්නේ 100කට කලින් මෙහෙම පරිවියෝ ඉඳලා නැහැ ලංකාවේ හැමතැනම දැන් කීප එක රොක් පිජන් කියන්නේ නිකන් එන ගොඩක් රෙයා පිජන් කෙනෙක් විදිහට තමයි ලංකාවේ තිබිලා තියෙන්නේ පස්සේ තමයි මිනිස්සු ඒ කියන්නේ පිජන්ස්ලව කූඩු වල හදන්න අරගෙන එහෙම වෙලා දැන් නිකන් තාම සුලබ කුරුමේ පිජන් කෙනෙක් වෙලා තියෙනවා ෆෙරල් පිජන් රොක් පිජන් හැබැයි ෆෙරල් පිජන් අනික ඔයගොල්ලෝ දැක්කහම බලන්න ඒගොල්ලොන්ගේ එක එක වෙරයිටිස් උත් ඉන්නවා සුදු පාට අය ඉන්නවා ඊළඟට ඔය පිජන් ෆයිටින් සහ පිජන් රේසින් වලට ගෙනාපු නිකන් ඕනමෙන්ටල් රොක් කියන්නේ පිජන්ස් ලා ඉන්නවා මේ එකම ස්පීසීස් එක නමුත් ඒගොල්ලොන්ගේ තටු කකුල් වල එහෙම තටු ගොඩක් තියෙන සුදු පාට තෑදුඹුරු පාට ඒ ඔක්කොමලා එකම ස්පීසීස් එකේ හැබැයි ෆෙරල් එක එක බ්‍රීඩ්ස් ඔරිජිනල් එකේ නම් මේ වගේ නමුත් සාමාන්‍ය කියන්නේ ඔරිජිනල් ෆෙරල් පිජන් අර ග්‍රේෂ් කලර් ඩාර්ක් කලර්ස් තියෙන කෙනෙක් තමයි ඔරිජිනල් කියන්නේ නැචරල් වයිල්ඩ් රොක් පිජන් කියන්නේ හරි අපි ඊළඟට ග්‍රීන් පිජන්ස් ලට යන් මේ ඉන්නේ පොම්පඩෝ ග්‍රීන් පිජන් මේල් එක්කෙනෙක් සහ ෆීමේල් එක්කෙනෙක් මම පැත්තේ ඉන්නේ මේල් එක්කෙනා එයාගේ මේල් එක්කෙනා මේ අඳුර ගන්න හරිම ලේසි කිසිම ග්‍රීන් පිජන් කෙනෙක් නැහැ මේ වගේ නිකන් දම් පාට ෂෝල්ඩර් සහ වින් එක දම් පාට තියෙනවා ඒකෙන් මෙයාව ටග් ගාලා අඳුර ගන්න පුළුවන් නමුත් ෆීමේල් එක්කෙනාගේ ඒ විදිහේ පේන්නේ නැහැ එයා මේ ඩල් කලර් එකක් තමයි ගන්නෙ ඊළඟට ඒ වගේමයි orange breasted green pigeon එයාගේ මේන male එක්කෙනාගේ හොඳ colorful pinkish අපතර lower throat එකක් තියෙනවා breast එක orange colors සහ nape එක grey color එයාගෙත් female හරිම dull dull colors තමයි තියෙන්නේ අපමට distribution එක කියන්න බැරි වුණා feral pigeon ඕගොල්ලෝ දන්නවා හැමතැනම ඉන්නවා pompado green pigeon උත් ලංකාවේ mainland එකේ හැමතැනම ඉන්නවා එයා ඩ්‍රයි ජෝන් වෙට් ජෝන් කියලා වෙනසක් නැහැ හැබැයි වැඩිපුරම වෙට් ජෝන් එකේ තමයි ඉන්නේ ෆොරෙස්ටඩ් සාමාන්‍ය ෆොරෙස්ටඩ් ඒරියාස් වල තමයි ඉන්නේ orange breasted green pigeon ඉන්නේ ගොඩක්ම ඉන්නේ ඩ්‍රයි ජෝන් එකේ common green pigeon කෙනෙක් orange breasted green pigeon හැබැයි වෙට් ජෝන් එකෙත් එයා ඉන්නවා මට හම්බෙලා දෙනවා මා අතර එතනින් ගියාම කොළඹ වුණා සමහර වෙලාවට කොළඹ දියසරු පාක් එකේ ජයවර්ධන කෝට්ටේ දියසර පාක් එකෙත් අපිට කලින් orange breasted green pigeon හම්බුණා ඒ වගේ කලාතුරකින් wet zone එකෙත් ඉන්න පුළුවන් හැබැයි වැඩිපුරම මෙයා ඉන්නේ dry zone එකේ ඊළඟට ලංකාවේ ඉන්න රෑම pigeon කෙනෙක් yellow footed green pigeon මෙයා ඉන්දියාවේ ගත්තොත් ඉතාම common එකෙක් හැමතැනම වගේ ඉන්නවා yellow footed green pigeon නමුත් අපේ ඉන්න subspecies එක philipsi කියන subspecies එක එයා ඉන්නේ ලංකාවේ නිල්ගල ඌව පතන් ආශ්‍රිතව තමයි බොහොම පොඩි restricted range එක තමයි yellow footed green pigeon ඉන්නේ මෙයා අඳුර ගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මෙයාගේ කකුල් foot එක බැලුවොත් කහ පාටයි අනිත් දෙන්නගෙම රතු පාටයි රතු රෝස පාටක් තියෙන්නේ කලින් කියපු අපි pigeons ලා දෙන්නගෙම මෙයාගේත් රෝස orange breasted ගේ රෝස හැබැයි yellow footed ගේ අය නම්ම කියනවා වගේ yellow color එකක් තමයි තියෙන්නේ ඊළඟට මෙයාගේ මෙහෙම purplish shoulder patch එකක් තියෙනවා සහ ඔළුව grey colored ඔළුවක් ඒ වගේම අනිත් කලින් කතා කරපු green pigeons ලා දෙන්නටම වඩා orange breasted green pigeon ටිකක් size එකෙන් විශාලයි මෙයා
බලන්න ලේසිම නිල්ගල වගේ තමයි ලේසි. ඊට අමතරව සමහර වෙලාවට කලාතුරකින් මයංගනේ වගේ පැතිවලට මෙයා එන්න පුළුවන්. ගොඩක්ම ওই නුගගස්වල එහෙම gedhi හැදෙන කාලට ෆික්ස් කරන්න එනවා මෙයා. ඒ යට ඉන්න මෙයා බලන්න ලේසිම නිල්ගල තමයි ලේසි කිව්වට ඒ කියන්නේ ලේසියෙන් බලන්න හම්බෙන්නේ නැහැ. අපුණත් කීප වතාවක්ම ගියාම එකපාරක් විතර තමයි දකින්නේ නිල්ගල. නිල්ගල ඒ කියන්නේ නිල්ගල ගල්ඔය නැෂනල් පාර්ක් එක බිබිලෙන් එහා තියෙන ඒරියා එකේ තමයි මෙයා ගොඩක්ම බලන්න චාන්ස් එකක් තියෙන්නේ. ඊළඟට මේ ඉන්නේ ලංකාවේ දැනට වැඩිම ව්‍යාප්තියක් පෙන්නන පිජන් කෙනෙක් ග්‍රීන් ඉම්පීරියල් පිජන්. මේ වගේ මේ කිතුල් ගස්වල ගෙඩි ගන්න හරි ආසයි. මෙයා ඉස්සර ඒ කියන්නේ දැනට අවුරුදු 5-6කට 10කට විතර කලින් ඩ්‍රයි සෝන් එකේ විතරක්ම හිටපු කෙනෙක් වැඩිපුරම වෙට් සෝන් එකේ හරි අඩුවෙන් හිටියේ. නමුත් දැන් ශීඝ්‍ර විදිහට වෙට් සෝන් එකේ පැතිරලා පැතිරලා ගිහලා කොළඹ හැම තැනම ඉන්නවා දැන්. ලොකු ඩිස්ට්‍රිබියුෂන් එකක් පෙන්නන කෙනෙක් සහ දැන් ලොකු වැඩි ලොකු පොපියුලේෂන් ඉන්ක්‍රීස් එකක් පෙන්නන පිජන් කෙනෙක්. හරි මෙයා ගොඩක් ලොකුයි. සාමාන්‍යයෙන් ගස් උඩ එහෙම ඉන්නවා නිතර නිතර වෙට් සෝන් එකේ දැන් දකින්න පුළුවන් ගොඩක් ඒ කියන්නේ කොලාතු නැති මේ ගහක ඉන්නවා උඩටම වෙලා මේ දැක්කම එකපාරටම සමානලාට උකුස්සෙද්ද කියලා හිතන තරමට ලොකුයි. සමහර මේ ඉන්න දැන් ලොකු ඩිස්ට්‍රිබියුෂන් එකක් තියෙන ග්‍රීන් පිජන් කෙනෙක්. ඉතින් මෙයා නම් පැටලෙන්නේ නැහැ. මෙයාගේ මෙන්න මේ වගේ නිල මහා ගෝයා කියලා කියන්නේ මෙයාගේ මේ වගේ නිල් කොළ උඩ අප පාර්ට්ස් තියෙනවා සහ අනිත් ඉතුරු ටික සියල්ලම ග්‍රේ කලර්. ඒක නිසා මෙයා ඉතින් පැටලෙන්න හේතුවක් නැහැ. සයිස් එකත් ගොඩක් ලොකුයි. ඒක නිසා එතනින් අල්ල ගන්න පුළුවන්. ඊළඟට අපේ ඉන්නේ එන්ඩමික් කෙනෙක් සිලෝන් ශ්‍රී ලංකා වුඩ් පිජන් නැත්නම් සිලෝන් වුඩ් පිජන් කියලා කියන්නේ. මෙයා ගොඩක් වෙලාවට ඉන්නේ වෙට් සෝන් එකේ සහ හිල් ෆොරස්ට් වල හෝටන් ප්ලේන්ස් සිංහරාජ සහ නකල්ස් රේන්ජ් එකේ යනකම් පැතිරිලා ඉන්නවා. එතකොට මෙයා අඳුර ගන්න හැරිම ලේසි. සම්පූර්ණයෙන්ම ග්‍රේ තද නිල් නිලට හුරු අලු පාටක් තමයි උඩ තියෙන්නේ. බෙල්ල හරිය දම් පාටයි. මෙන්න මේ වගේ චෙස් බෝඩ් එක වගේ මාක්ස් තියෙනවා. බ්ලැක් ඇන්ඩ් වයිට් මාක්ස් තියෙනවා. ඒකෙන් මෙයාව අඳුර ගන්න හැරිම ලේසි. ගොඩක් ටිකක් ශයි කුරුල්ලෙක්. හැබැයි කැලෑවල් ළඟ තියෙන ගම්මාන වල වුණත් ඉන්න පුළුවන්. එහෙම හොයාගන්න පුළුවන් එක්කෙනෙක්. මෙයාගේ ඉන්ට්‍රෙස්ටිං රෙකෝඩ් එකක් තියෙනවා. කොළඹ දැනට අවුරුදු කිහිපයකට කලින් මෙයා මට මතක විදියට බැද්දගාන පාක් එකේ. බැද්දගාන පාක් එක කියන්නේ බත් මේ 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 බත්තර පොල්ලෙන් එහා මේ බැද්දගාන පාක් එකෙත් මෙයාව රෙකෝඩ් වෙලා තිනවා. බැද්දගාන හෝ දියසරු මට හරියට මතක නැහැ. කොමාරි සෙන්ට්‍රල් කොළඹෝ කොළඹ මැදම රෙකෝඩ් වෙලා තිනවා. අපි හිතන්නේ සමහරට ඒගොල්ලෝ මොකක් හරි මේගොල්ලෝ ගොඩක් වෙලාවට පළතුරු ගස්වල පළතුරු හැදෙන කාලවල වලට එහාට මෙහාට ඩිස්පර්ස් වෙනවා. ඒ ගමන් ආපු කෙනෙක් වෙන්න පුළුවන්. ඊළඟට ඕගොල්ලෝ හැමෝම දන්න ස්පොටඩ් ඩවු නැත්තම් අලු කොබෙයියා. ඉතින් අලු කොබෙයියෝ නම් මම හිතන හැමෝම දන්නවා ඇති මේ විදියට බෙල්ලේ කළු සුදු තිත් 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 තියෙනවා. පිහාට වලත් මෙන්න මේ විදියට ස්පොට්ස් මාකින්ග්ස් තියෙනවා. හැම වෙලාවම බිම වහලවල් උඩ බිම හැමතැනම ඉන්න අලු කොබෙයියා. ඕගොල්ලෝ ගොඩක් දෙනෙක් දැකලා ඇති දන්නවත් ඇති. එතකොට ඊළඟට අලුක බෙය වගේම එක්කෙනෙක් ඉන්නවා. මේ තමයි ඔරියන්ටල් ටර්ටල් ඩව් කියන එක්කෙනා. එතකොට මෙයා මයිග්‍රේටරි එක්කෙනෙක්. ඔරියන්ටල් ටර්ටල් ඩව් දැන් බලන්න අලුක බෙයයි මෙයා වෙන් කරලා අඳුර ගන්න. මෙයාගේ මෙයාගෙත් මේ වගේ අලුක බෙය වගේ පැච් එකක් තියෙනවා. හැබැයි බැලුවොත් පේනවා ඒක පොඩි රවුම් පැච් එකක් විතරයි. අලුක බෙයගේ සම්පූර්ණ බෙල්ල පුරාම ඒක තියෙනවා. නමුත් ටර්ටල් ඩව්ගේ මෙන්න මෙතන පොඩි පැච් එකක් විදිහට තමයි රතු කළු සහ තියෙන්නේ. ඒ වගේම මෙයාගේ මේ තියෙන පිහාටුවල තියෙන කොරපුතු වගේ ස්වභාවයක් තියෙනවා. ඒක හොඳට පේන්න තියෙනවා. මෙයා ටිකක් දුර්ලභයි. වෙට් සෝන් ඩ්‍රයි සෝන් දෙකේම ඉන්න පුළුවන්. නමුත් මෙයා තෙත්බි මාශ්‍රිත සහ ශ්‍රබ්ස් නැත්තම් කටුමැදුරු ලඳු කැලේ ආශ්‍රිතව තමයි වැඩිපුරම මයිග්‍රේට් කරලා ආවහම ඉන්නේ. ඊළඟට අපි හැමෝම දන්න මම හිතන්නේ ගොඩ දෙනෙක් දන්නවා ඇති එමරල් ඩව් නැත්තම් නීල කොබෙයියා කියලා කියනවා. නීල කොබෙයියා තමයි මෙතන මම පෙන්නලා තියෙන්නේ. එතකොට නීල කොබෙයියා සාමාන්‍යයෙන් එයත් අඳුර ගන්න හරිම ලේසි.
නීල එතකොට නීල කොබෙయ్యා මේ බැලු බැලමට අඳුර ගන්න පුළුවන් මෙතන පිරිමි සතෙක් පෙන්නලා තියෙන එයාගේ තමයි මෙන්න මේ දි සුදු පාට කැප් එකක් අඳුර ගන්න හරිම ලේසි මොකද මේ වගේ වෙන කෙනෙක් නැති නිසා මෙයාත් ගොඩක් වෙලාවට හොඳට කැලෑබද ගෙවල් වල සහ ඝන කැලෑ ආශ්‍රිතව තමයි වැඩිපුරම දකින්න ලැබෙන්නේ ඊළඟට ඊළඟට අපිට ඉන්නේ යුරේෂියන් කොලඩ් ඩව් මාලකොබේ කියලා කියනවා මෙයාගේ ඕගොල්ලෝ බැලුවොත් වෙන්නේ මෙන්න මේ වගේ බෙල්ල ගාව මෙන්න මේ වගේ පොඩි රින් එකක් තියෙනවා බෑන්ඩ් එකක් සහ සම්පූර්ණ ඇඟම මේ වගේ ප්ලේන් ග්‍රේ කලර් එකක් තමයි තියෙන්නේ මෙයා මෙයා ඉන්නේ ගොඩක් වෙලාවට උඩම ඒ කියන්නේ ශුෂ්ක කලාපීය ප්‍රදේශ වල ඒ කියන්නේ ජැෆ්නා මැනා සහ බුන්දල දැන් බුන්දලත් පොඩි පොපියුලේෂන් එකක් ඉන්නවා කලාතුරකින් හම් වෙනවා මේ ඊස්ටර්න් ප්‍රොවින්ස් වල ඒ කියන්නේ සමහර වෙලාවට දැන් මොම කලාතුරකින් රෙකෝඩ්ස් තියෙනවා ඊස්ට් එකේ සමහර ලාට නෝත් වල ඉඳන් පල්ලෙහාට මයිග්‍රේට් කරන කට්ටිය වෙන්නත් පුළුවන් ඉතින් මෙයා පැටලෙන්නේ නැහැ මෙයා නීලකොබේ වගේම තමයි එයාගේ ලක්ෂණ බිම එන්නවා වයර් උඩ ඉන්නවා නමුත් අර වගේ ස්පොට්ස් නැහැ ප්ලේන් සම්පූර්ණ ඇඟ බෙල්ලේ මේ වගේ රින් එකක් තියෙනවා ඊළඟට එයා වගේම තව එක්කෙනෙක් රෙඩ් කොලඩ් ඩව් මෙයා ඊටාම දුර්ලභ පක්ෂියෙක් යුරේෂියන් කොලඩ් ඩව්ට වඩා සයිස් එකෙන් පොඩි හැබැයි මෙයාගේ සම්පූර්ණ මේ උඩ පේන ඕගොල්ලෝ රතු පහටට හුරුයි එතකොට ඒකෙන් මෙයා වෙන් කරගන්න පුළුවන් පිරිමි සතා නමුත් ගෑනු සතා බැලුවොත් ගොඩක් දුරට මේ මෙයා මේ යුරේෂියන් කොලඩ් ඩව් වගේම කලරේෂන් එකක් තියෙන්නේ හැබැයි මම මේක මේ කොහෙවත් පොතපත ගන්න හැ මට නෝට් වෙච්ච එක ෆීචර් එකක් තමයි මෙයාගේ බැලුවොත් මේ ඇහැ වටේ තියෙන රින් එක ඇහැ වටේ තියෙන රින් එක ඇඟේ පාටට වඩා ලා පාටයි යුරේෂියන් කොලඩ් ඩව්ගේ නමුත් රෙඩ් කොලඩ් ඩව්ගේ ඇහැ වටේ තියෙන රින් එක මූණේ පාටට වඩා තද පාටයි ඒක එක ෆීචර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඊට අමතරව මෙයාගේ සයිස් එක තමයි මෙයා ප්‍රමාණයෙන් කුඩයි ඉතින් ඔය ටික තමයි අපේ ඩව්ස්ලා සහ පිජන්ස්ලාට ඉන්නේ දැන් අපි කතා කරා එතකොට පේනවා ඇති පරවියෝ ගත්තත් ස්පීසීස් ගොඩාක් ඉන්නවා සමහරට මෙතන සමහර කට්ටිය අද පළවෙනි වතාවට අහන්න ඇත්තේ මේ වගේ අයත් ඉන්නවා ඉතින් ඒක නිසා මේ ටික තමයි අපේ ඩව්ස්ලා ඇන් පිජන්ස්ලා ඉන්නේ දැන් මං හිතන්නේ ප්‍රශ්න ඇති කට්ටියට ඔහොම ප්‍රශ්න ටික chat එකේ දැම්මනම් හරි විනාඩි කීපයක් දෙමු මම ඒවට ඊට පස්සේ answer කරන්න ප්‍රශ්න කීපයක් අහලා තිනවා ඇහෙනවද මං කියන එක ඔව් සර් ඇහෙනවා ආ රයිට් is that නීල කොබෙయ్యා එන්නෙමි ඒ කියන්නේ නීල කොබේ එන්නෙවික්ද කියලා නෑ නීල කොබේ එන්නෙවික් නැහැ නීල කොබෙయ్యා ලංකාවේ ඉන්නවා ඉන්දියාවේ ඉඳන් සවුත් ඊස්ට් ඒෂියන් රීජන් එකට යනකම්ම නීල කොබෙయ్యා ඉන්නවා එන්ඩෙමික් එකෙක් නෙමෙයි අපේ එන්ඩෙමික් ඉන්නේ සීලෝන් වුඩ් පිජන් ඒ කියන්නේ ශ්‍රී ලංකා ශ්‍රී ලංකා මයිලගොයා කියලා කියන්නේ ශ්‍රී ලංකා වුඩ් පිජන් තම සහ පොම්පොඩෝ ග්‍රීන් පිජන් තමයි අපිට එන්ඩෙමික් ඉන්නේ ඊළඟට අහලා දෙන්න what is the difference between male and female මහනීල ගොයා ඇත්තනම මහනීල ගොයාගේ නම් male female කියලා ලොකු difference එකක් නැහැ ඒ කියන්නේ plumage එකේ කිසි වෙනසක් නැහැ යාගේ තටු පිහාටු එහෙම ගත්තොත් කිසි වෙනසක් නැහැ එයාගේ ප්‍රමාණයේ සමහර විට වෙනසක් වෙන්න පුළුවන් හැබැයි ඒකත් මට හරියට මතක නැහැ නමුත් ලොකු වෙනසක් නැහැ බැලු බැලමට ඒ දෙන්න දෙන්නම එක වගේ. තව අහන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න මෙච්චරයි දාලා තින්නේ. සර් මේ දැන් සර් කලින් අර එක්ස්ප්ලනේෂන් එකකින් සර්ට් එකක් කියවෙන්නේ නැද්ද මොකද මේ රූප් එකට අපි සාමාන්‍යයෙන් කියන්නේ කොට්ටෝරුව කියලා. ඔව්. සිංහල නම බාබට්ස්ලට කේරලා කියලා තමයි කියන්නේ මේ
බුඩ්පෙකර්ස්ලාට ඒක ඒ කියන්නේ මේකක් නෙමෙයි සාමාන්‍ය ඒ කියන්නේ ජෙනරලි දීලා තියෙන නම ඒකයි නමුත් අපි අර කොට්ටෝරුවා කියන එක තමයි නිකන් සාමාන්‍ය පාවිච්චියේදී කැරලොන්ඩොත් කියන්න පාවිච්චි කරන්නේ හරි thank you okay and Doug has messaged I enjoyed that even though I don't speak the language I'm very sorry Doug I hope but we had to conduct this in English language because of the more demand on it but anytime if you have anything you can just ask on the chat and thank you very much for participating for this I'm very sorry because then what is Prasanna has asked what's the reason for the rising population of Mahanilagoya or the අහන්න කියන්නේ නීලගොයාගේ වැඩි වෙන population එක මම හිතන්නේ එකක් සමහර predators ලා අඩුකම වෙන්න පුළුවන් අනිත් එක ගොඩක් වෙලාවට climatic changes වෙන්න පුළුවන් විශේෂ හේතුවක් කවුරුත් මම හිතන්නේ ඒක ගැන බලලා නැහැ so what Prasanna is asking is the what is the reason for the rising population of green imperial pigeon so probably due to the lack of predators or maybe maybe the changes in the climate many species have been seen with the I think the green imperial pigeon was mostly a dry zone bird but now it's very very common in the wet zone and it's spreading and becoming quite common and maybe sometimes various various introduced palm trees which were brought as ornamental plants are now feeding the imperial pigeons ek yanne goda genalla thiyena samahara tal warga hima thiyena ara ornamental plants e wage thiyena gedi me gollo godak kanawa samahata eka hetuwak wenna puluwan habai kavurut man hitanne eka balala thiyena kiyala hariyata taama Hello. Oh, hello. Hello. මම රුවන් විද සූර්ය. මට පොඩ්ඩක් දැනගන්න ඕනේ ශ්‍රී ලංකාවේ පක්ෂීන් දේශගුණ විපර්යාසයෙන් හින්දා එහෙම මේ ඒ වගේ ඒගොල්ලන්ගේ ප්‍රදේශ මාරු කරලා තියෙනවද? ඒ වගේ රෙකෝඩ්ස් තියෙනවද? තියෙනවා. ඒක දෙපැත්තටම තියෙනවා. එක උදාහරණයක් තමයි දැන් ප්‍රධානම තියෙන ලොකුම දකින්න පුළුවන් දෙයක් තමයි අපි ගත්තොත් මේ මේ මොනරුන්ගේ මොනරා කියන සතා මම හිතන්නේ දැනට අවුරුදු 10කට 15කට කලින් ගත්තාම ඌ ඩ්‍රයි සෝන් එකේ විතරක් හිටපු සතෙක්. වෙට් සෝන් එකේ සහ කඳුකර ප්‍රදේශවල හිටියෙම නැහැ. එතකොට නමුත් දැන් හැම තැනම මොනරා දැන් ආක්‍රමණික ශීලී පක්ෂියෙක් වෙලා ඉවරයි. ලංකාවේ ඉන්න අනිත් ආවේනික සහ තර්ජනයට ලක් වෙච්ච විශේෂයෙන්ම උරග විශේෂ වලට සහ උභය ජීවි විශේෂ වලට ලොකු තර්ජනයක් වෙන්න ඉඩ තියෙනවා සහ වෙලා තියෙනවා මොනරා දැන් මොකද හොට් ප්ලේන්ස් වල ඉන්නවා සිංහරාජේ ඉන්නවා අනිත් කඳුකර ප්‍රදේශ වල ඉන්නවා එතකොට ඒක ලොකු හේතුවක් වෙන්න පුළුවන් මේ ක්ලයිමැටික් චේන්ජ් එක මොකද ඒගොල්ලොන්ට කලින් ග්ලෝබල් වෝමින් එක පරිසර උෂ්ණත්වය ඉහළ යන ඒ ප්‍රශ්නත් නිසා සහ ඒකත් එක්ක ඇති වෙච්ච නාගරීකරණය සහ මොනරුන්ගේ ඉන්න ස්වභාවික විලෝපිකය නැති වීම නිසා ලොකු population වැඩිවීමක් වෙන්නනවා මොනරු ඒ වගේ තව ඉන්නවා මම එකක් කිව්වේ ඔය නිල මහගොයා ඊළඟට orange breasted green pigeon එහෙම ඉන්නවා ටිකක් දැන් wet zone එකේ වැඩි වැඩියෙන් ඊට අමතරව අපි ගත්තොත් painted storks ලා ලතු ඇකියා කියන painted storks ලා open bill ලා එතනින් ගහම් great cormorant ඒගොල්ලෝ ගොඩාක් dry zone එකේම හිටපු කට්ටිය නමුත් දැන් ටික 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 wet zone එකේ දකින්න හම් වෙනවා අඳු කරේ දකින්න හම් වෙනවා නුවර එහෙම great cormorant ඉන්නවා දැන් hello ඒ දේශකුණ විපර්යාස නිසාම කියලාම කියන්න පුළුවන් අපිට ඉස්තර වෙයි ඒ බෑ බෑ ඒක තමයි ඒක අපි නිකන් උපකල්පනය කරන එකක් විතරයි මොකද අපිට හරියටම සමහර වෙලාවට ඒගොල්ලොන්ගේ දේශගුණික විපර්යාසයක් විතරක්ම නොවෙන්න පුළුවන් ඊට වඩා සමහරලාට
හේතු සාධක කීප එකකතුවක් වෙන්න මට සමහර දේ ගුණ වෙන විපර්යාසය ඒකත් එක්කම ඒක නිසා සහ සමාලට වනාන්තර විනාශය නිසා ඒගොල්ලෝ ඉන්න ස්වභාවික විලෝපිකයන්ගේ අඩුවීම ඒ ඔක්කොම සාධක කරගෙන ඒගොල්ලෝගේ මේ සංඛ්‍යාව වැඩි වීම හේතුවක් වෙන්න පුළුවන් මේ මේ පිළිබඳව ලංකාවේ පරිශන සිද්ධ වෙලා තියෙනවද දැන් ඒ ඒ වගේ මම දන්න තරමින් එහෙම දීර්ඝ කාලීනව වෙන පරිශන නම් වෙලා නැහැ මම දන්න තරමින් මගේ දැනුම ඔව් මොකද කවුරුත් කියලා නැහැ මේ ඒ කියන්නේ සමහර වෙලාවට පොපියුලේෂන් වල වෙනස්කම් යුරෝප රටවල් වල එහෙම බලලා තිනවා ඒ රටවල් වල සමහර කොල්ලොන් වැඩි වීම මොකටද සම්බන්ධකේ නමුත් ලංකාවේ හරි අඩුයි ඒ වගේ කරලා තිනවා දීර්ඝ කාලිනවා ඔව් ඒක කරන්න පුළුවන් නම් හොඳයි ඒ දේ ගොඩක්ම වෙලා නැහැ ग्रामीय මේ එතකොට දැන් ඒකේ හරි වචනේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ පලාකොට්ටෝරුවා එහෙම නැත්නම් මේ කොලකොට්ටෝරුවා කියලා සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ලෙස යෙලෝ නෙප්ට. නමුත් සමහර වෙලාවට මේ ගම්බල එහෙම මේ දැන් අපි කොට්ටෝරුවා කියන එක වැඩිපුර පාවිච්චි කරන්නේ මේ බාබට්ස් ලටනේ. ඒතර බාබට්ස් ලටත් ওই නම කියන්න පුළුවන්. එවුනට මේ ලෙසෙලොනේබ් කියන්නේ අපි හරියටම නම පාවිච්චි කරනවා නම් අපි කියන්න ඕනේ කොල කෑරලා කියලා තමයි හරියටම පාවිච්චි කරන්න ඕනේ. නමුත් අර මම කිව්වේ ග්‍රාමීයව සමහරලාට කෙනෙක් කියනකොට පලාකොට්ටුර කියලා කියන්න පුළුවන් කෑරලා වුණාට. හරි සර්, thank you. තව එක කාරණයක් මට කියන්නත් ඕනේ මේ විශේෂයෙන්ම මේ දැන් කෑරල්ලු බලනකොට මේ හැම එක්කෙනාගේම ශබ්දය එක්කෙනාගෙන් එක්කෙනෙකුට වෙනස් සහ එක්කෙනාගෙන් එක්කෙනාට මතක තියාගන්න හරිම ලේසි ඒක නිසා මේ දැන් මොකද කෑරල්ලු කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් විශේෂ ගස් ගොඩක් උඩ ඉන්නේ කැනෝපීකේ සහ ඒ ආශ්‍රිතව යන්නේ හරි අඩුයි පල්ලෙහාට එනවා පල්ලෙහෙන් යන අයත් ඉන්නවා ඒ වුණාට මේගොල්ලෝගේ කෝල් එක හොඳට පුරුදු වුණා නම් හරිම ලේසි කැල යනකොට ඩෙන්ටිෆයි කරන්න. ඒ වගේම කෝල් එක කියන්නේ කෝල් එක විතරක් නෙමෙයි මේගොල්ලෝගේ තියෙන ඩ්‍රමින් සවුන්ඩ් එකක්. ඒ කියන්නේ මේ නිකන් බෙරයකට තට්ටු කරනවා වගේ ලී කොටවලට තට්ටු කරනවා කියලා අයියෙන් හොටෙන් තට්ටු කරනවා ඩ්‍රමින් සවුන්ඩ් එකක්. ඒ ඩ්‍රමින් සවුන්ඩ් එකත් කොටරු ඒ කියන්නේ මේ කැරලු ස්පීසීස් එකෙන් ස්පීසීස් එකට වෙනස්. ඒක නිසා මේ ඒකත් මේ ඩෙන්ටිෆයි කරන්න පුළුවන් නම් මතක තියාගන්න පුළුවන් නම් මේ හරි වටිනවා ඒක මේ ඩෙන්ටිෆිකේෂන් වලට හරිම ලේසි ඒගොල්ලොන්ගේ ඩිස්ටින්ක්ට් කෝල්ස් ඇන් ඩ්‍රමින් සවුන්ඩ්ස් තමයි තියෙන්නේ ඒකත් මතක තියාගන්න මම අර මුල්ම ලෙක්චර් එකේ කිව්වත් වගේ සීනෝකෙන්ටෝ එකට ගිහිල්ලා බලන්න මේගොල්ලොන්ගේ නම් ටයිප් කරලා එක එක්කෙනාගේ කෝල්ස් සහ ඩ්‍රමින් සවුන්ඩ්ස් ඒවා මතක තියාගන්න එක වටිනවා ඩෙන්ටිෆයි කරන්න විශේෂයෙන්ම පිග්මි උඩ් එක වගේ ගත්තොත් හරි පොඩි ඉතින් එයාව කැලේක කවදාතර අතු අස්සෙන් එහෙම මෙහෙන් යනකොට එයාව පේන්නේ නැහැ. නමුත් මීටර ගානක් ඈතින් හිටියත් එයාගේ තියෙන කෝල් එක හරි හයි පිච් කෝල් එකක් තියෙන්නේ. ඒ කෝල් එක ටග් ගාලා ක්ලික් වෙනවා. ආ මෙන්න පිග්මි උඩ් එකෙක් ඉන්නවා කියලා උඩ බලලා එයාව ටග් ගාලා හොයාගන්න පුළුවන්. මේ කෝල් එක මතක තියානවා. මේ ඒකත් මතක තියාගන්න. පිජන් ඩවුස් ඇන් පිජන්ස් ලගේ නම් ලගෙත් ඒක ඕන වෙනවා විශේෂයෙන්ම ග්‍රීන් පිජන්ස් ලගේ නිකන් ටියුන් කරන රේඩියෝ එක වගේ වීඩියෝ එකක් මේ මේ කෝල් එකක් තියෙන්නේ ටියුනියන් රේඩියෝ එකක් පන්න රේඩියෝ එක ටියුන් කරනවා වගේ කෝල් එකක් තියෙන ඔගොල්ලෝ ඒ ටික අහලා බලන්න හරිම හරි
අමුතුම මේකක් තියෙන්නේ සහ ඒ වගේම මේ පිජන්ස් ලගේ නම් එච්චරම නැහැ නමුත් වුඩ් පිජන් ගේම අමුතු නිකන් බකමූණෙක් වගේ කෝල් එකක් තියෙනවා ඒ ටික කෝල්ස් ටික වෙන වෙනම අහලා බලන්න හරි තව chat එකේ ප්‍රශ්නයක් දාලා තිනවා ග්‍රේහන් බිල් ඉස් ඕල්සෝ අ පොපියුලර් බර්ඩ් ඉන් අර්බන් ඒරියාස් නව් ලයික් ග්‍රීන් ඉම්පීරියල් පිජන් ග්‍රේහන් බිල් දෙපැත්තෙම තියෙන සමහර පැතිවල ග්‍රේහන් බිල් ටිකක් අඩුවෙලා වගේ පෙනෙන්න තියෙනවා හැබැයි දැන් මං හිතන්නේ සමහර ලාට ගොඩක් ඔය අර්බන් ඒරියාස් වල පළතුරු අරෝමය හදන නිසා ග්‍රේහන් බිල්ස් ටිකක් එන ගතියක් වගේ තියෙනවා හැබැයි මට නම් ඒක එච්චරම නෝට් ඩවුන් නෝට් වෙලා නැහැ ඉඳලා හිටලා අර්බන් ඒරියාස් වල හැබැයි ග්‍රේහෝන් බිල්ස්ලා ඉන්නවා අපි දැකලා තියෙනවා If you have any questions you can just unmute and ask seems no thank you very much mr madita for guiding us as usual and it's a pleasure to see you all are still keep joining with us throughout this lecture series so stay tuned with us see you next week thank you thank you very much